හොඳයි, හැම දිනාටම තිරුවන් සරණයි. අද 2022 වර්ෂයේ මේ මාසේ 15 වෙනි ඉරිදා දවසේ අද විශේෂ දවසක්. අද තමයි වෙසක් පුන් පොහෝ දවස. ඉතින් අපිට හරිම සතුටුයි, අපි කල්යාණ මිතුරන් හා එකමුතු වෙලා අද දවසේ විශේෂයෙන් ඕස්ට්‍රේලියාව ගත්තාම දැන් හිමිදිරි පාන්දර අපි සවෝම එකතු වෙලා මේ සාකච්ඡාවටත් ඒ වගේම අද මේ වැඩසටහනට එකතු වෙන්නේ. ඉතින් හැම දිනාම ඉතාමත්ම ගෞරවයෙන් අපි පිළිගන්නවා. අද අපිට අපේ වැඩසටහනේ යම් කිසි වෙනසක් අපි කරන්න සූදානම් වෙනවා. ඒ තමයි අපි වෙනදට පටන් ගන්නකොටම අපි තෙරුවන් නමස්කාර කරලා පන්සිල් අරගෙන සජ්ජායනයට පිවිසෙනවා. නමුත් අද දවසේ අපි අද විශේෂයෙන්ම අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වීමෙන් අනතුරුව අපි ඒ සුපුරුදු වැඩසටහනට යොමු වීමටයි අදහස් කරන්නේ. එහෙමනම් අපි ඒ වෙනුවෙන් අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපේ මේ සංවිධායක මණ්ඩලෙන් ඒ අපිට අවශ්‍ය අෂ්ටාංග සීලය සමාදන් වීමේ අවස්ථාව අපිට ලබා දෙන්න කියලා. තෙරුවන් සරණයි. නිවන් ගමනේ යෙදෙන මේ ප්‍රතිපදාව හොඳින් සිද්ධ කරගෙන, යහපත් සිද්ධ කරගෙන නිවන් දකින්න ධර්මාවබෝධි කරගන්න, චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න අවශ්‍ය සියලුම ආධ්‍යාත්මික ගුණධර්මයන් සෑම දිනාගීම සම්පාණ තුල වේද වේදවත් වැඩිවා දියුම් වේවා කියලායි තින් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. දැන් සුපුරුදු විදියට අර ප්‍රාර්ථනා වාක්‍ය සජ්ජහායනා කරලා ඥානපුරව ඒකම සිල් ආරාධනාවක් සිද්ධ කරන්න. ඕකාස 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 පළමුවද දෙවනුවද තුන්වනුවද බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මෞපිය ගුරු උතුමන් වහන්සේලාට කායද්වාරයෙන් වාග්ද්වාරයෙන් මනෝද්වාරයෙන් ද්වාරත්‍රයෙන් දොහොත් මුදුනේ තබා ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් ප්‍රේමයෙන් චිත්ත ප්‍රසාදයෙන් නිහතමානීව වැඳ නමස්කාර කරමි. නමස්කාර වේවා. මෙසේ ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් ප්‍රේමයෙන් චිත්ත ප්‍රසාදයෙන් නිහතමානීව වැඳ නමස්කාර කිරීමේ කුසල චේතනාවේ ආනුභාවයෙන් සසර සැරිසරණ තුරු නරකාදීන්ද සතර අපායෝත්පත්තියෙන්ද ත්‍රිවිධ සත්ව විනාශයෙන්ද අෂ්ට දුෂ්ටක්ෂණයෙන්ද පංචවිධ අන්තරායෙන්ද සම්පූර්ණයෙන්ම සදහටම අත් මිදෙම්වා. ස්වාමීනි, අන්තිම ආත්ම භාවයේද මාර්ගඵල නිර්වාණ ධර්මය සුවසේ අවබෝධ වේවා. සාධු සාධු සාධු. ඕකාස අහං බන්තේ තිසරණේන සද්දින් අට්ඨාංග සීලං ධම්මං යාචාමි අනුග්ගහං කත්වා සීලං දේත මේ බන්තේ ဒုတိယံපි අහං බන්තේ තිසරණේන සද්දින් අට්ඨාංග සීලං ධම්මං යාචාමි අනුග්ගහං කත්වා සීලං දේත මේ භන්තේ තතියම්පි අහං බන්තේ තිසරණේන සද්ධින් අට්ඨාංග සීලං ධම්මං යාචාමි අනුග්ගහං කත්වා සීලං දේත මේ භන්තේ
අනුකම්පං උපාදාය. යමහං වදාමිතං වදේත. ආම භන්තේ නමෝතස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදාවීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරමජ්ජපමාදට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනාවීරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීතවාදිත විසූක දස්සන මාලා. ගන්ධ විදීපන ධාරණ මණ්ඩන විභූෂ නට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් අට්ඨාංග සමන්නාගතං උපෝසත සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පාදේ තබ්බං. හොඳයි, සෑම දිනාටම යහපතක් වේවා. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. නැවත වරක් අපිට ඇත්තටම විශාල භාග්‍යයක් ලැබුණා අද උදෑසනම. අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය
වැලිමඩ ජිනාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මෙහෙවන ලද වැඩසටහනකින් උපුටාගත් කොටසක් අනුව අපිට උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වීමට අපි ඒ වෙනුවෙන් ඒ සඳහා උදව් කළ සැමටම අපි ඉතාමත්ම ගෞරවයෙන් අපේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව පිරිනමනවා. හොඳයි, එහෙමනම් අපි අද දවසේ පဋාණ සත්‍යයනෙට ආරාධනා කරනවා. අපිට තවමත් මම හිතන්නේ ශ්‍රීමති මහත්මිය සම්බන්ධ වෙලා නැති බවයි. තිරුවන් සරණයි මහත්මයා. තිරුවන් සරණයි සම්බන්ධ වුණා. බොහොම පිං අපේ වැඩසටහනට ඒ ආකාරයට ආරම්භයක් ලබා දීම ගැන සෑම දිනාටම තිරුවන් සරණයි. අද බෞද්ධයාගේ උත්තම වූ දවසේ අපිට මෙම වැඩසටහන ආරම්භ කරන්නට ලෑස්ති වෙන ඔබ සැමට මම තිරුවන් සරණයි. අපට තවම වෙසක් පොහොය දින ලැබුණේ නැහැ. නමුත් ඔබ සැමට වෙසක් පොහොය දින අද. ඉතින් අද දවසේත් අපි ලෝ වැඩවදාළ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අවිජහිත දේශනාවක් වන අභිධර්ම දේශනාවේ පဋාණ ප්‍රකරණයට අයත් පဋාණ නිර්දේශපාලිය සජ්ජායනා කරන අවස්ථාවයි. අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වුණු ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරනවා අද වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පဋාණ දේශකස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පဋාණ දේශකස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පဋාණ දේශකස්ස. විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං පဋාණං සම්මසන්තස්ස. විමලා මිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්නරංසියෝ නීලපීතා රත්තසේතා මංජිත්තාච පබස්සරා. තං ලෝකනාතං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. සාදු සාදු සාදු. පဋාණ උද්දේශ පාලි හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ අදිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්චාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ඥාන පච්චයෝ මඟ පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්‍රයුත්ත පච්චයෝ අත්ති පච්චයෝ නත්ති පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝති පච්චයුන්දේසෝ පච්චය නිද්දේසෝ හේතු පච්චයෝති හේතු හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතු පච්චයේන පච්චයෝ ආරම්මන පච්චයෝති
රූපායතනං චක්ඛු විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රසායතනං ජීවා විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රූපායතනං සන්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්බායතනං මනෝධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සම්මේ ධම්මා මනෝ විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ යං යං ධම්මං ආරබ්බයේ ධම්මං උප්පංජන්ති චිත්ත චේතසිකා ධම්මා තේ තේ ධම්මා තේ සන්ති සං ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ අධිපතිපච්චයෝති ඡන්දාධිපති ඡන්ද සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං අධිපතිපච්චයේන පච්චයෝ විරියාධිපති විරිය සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං අධිපතිපච්චයේන පච්චයෝ චිත්තාධිපති චිත්ත සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං අධිපතිපච්චයේන පච්චයෝ විමංසාධිපති විමංසා සම්පයුත්තකානං ධම්මානං තං සම්මුත්තානං ච රූපානං අධිපතිපච්චයේන පච්චයෝ යං යං ධම්මං ගරුං කତ୍වා යේ ධම්මා උප්පංජන්ති චිත්ත චේතසිකා ධම්මා තේ තේ ධම්මා තේ සං තේ සං ධම්මානං අධිපතිපච්චයේන පච්චයෝ අනන්තර පච්චයෝති චක්ඛු විඤ්ඤාන ධාතු තං සම්පයුත්තකා ච ධම්මා මනෝ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්තකා ච ධම්මා මනෝ විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ සෝත විඤ්ඤාන ධාතු තං සම්පයුත්තකා ච ධම්මා මනෝ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්තකා ච ධම්මා
මනෝ විඤ්ඤාණ ධාතු යතං සංපයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ දහන විඤ්ඤාණ ධාතු තං සංපයුත්තකාච ධම්මා මනෝ ධාතු යතං සංපයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සංපයුත්තකාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සංපයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ ජීවා විඤ්ඤාණ ධාතු තං සංපයුත්තකාච ධම්මා මනෝ ධාතු යතං සංපයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සංපයුත්තකාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සංපයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ කාය විඤ්ඤාණ ධාතු තං සංපයුත්තකාච ධම්මා මනෝ ධාතු යතං සංපයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සංපයුත්තකාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සංපයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකත ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකත ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකත ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ යේසං යේසං ධම්මානං අනන්තරා යේයේ ධම්මං උප්පංජන්ති චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ සමනන්තර පච්චයෝති චක්ඛු විඤ්ඤාණ ධාතු තං සංපයුත්තකාච ධම්මා මනෝ ධාතු යතං සංපයුත්තකානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සංපයුත්තකාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යතං සංපයුත්තකානං ච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ
සෝත විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං සමනං තෙර පච්චේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං සමනං තෙර පච්චේන පච්චයෝ ධාන විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං සමනං තෙර පච්චේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං සමනං තෙර පච්චේන පච්චයෝ ජීවා විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං සමනං තෙර පච්චේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං සමනං තෙර පච්චේන පච්චයෝ කාය විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං සමනං තෙර පච්චේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං සමනං තෙර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං සමනං තෙර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අව්‍යාකතානං ධම්මානං සමනං තෙර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං සමනං තෙර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අව්‍යාකතානං ධම්මානං සමනං තෙර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකත ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං සමනං තෙර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකත ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං සමනං තෙර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකත ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං සමනං තෙර පච්චේන පච්චයෝ යේසං යේසං ධම්මානං සමනං තෙරා යේයේ ධම්මං උප්පඤ්ඤන්ති චිත්තචේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං ධම්මානං සමනං තෙර පච්චේන පච්චයෝ සහජාත පච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ චත්තාරෝ මහභූතං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ
ඔක්කං චික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුත්ථානං රූපානං සහජාත පච්චේන පච්චයෝ මහභූත උපාදාය රූපානං සහජාත පච්චේන පච්චයෝ රූපිනෝ ධම්මා රූපිනං ධම්මානං කිංචි කාලේ සහජාත පච්චේන පච්චයෝ කිංචි කාලේන සහජාත පච්චේන පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝති චත්තාරු ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ චත්තාරු මහභූතා අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ ඔක්ඛන්ති ඝනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ නිස්සය පච්චයෝති චත්තාරු ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ චත්තාරු මහභූතාඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ ඔක්ඛන්ති ඝනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුත්ථානං රූපානං නිස්සය පච්චයේන පච්චයෝ මහභූත උපාදාය රූපානං නිස්සය පච්චයේන පච්චයෝ චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඤ්ඤාණ ධාතු ච වත්තන්ති සං රූපං මනෝ ධාතු යාච මනෝ විඤ්ඤාණ ධාතු යාච තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ උපනිස්සය පච්චයෝති පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං තේසං චි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාසතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං
ඒතං ච උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ උතු භෝජනම් පී උපනිස්සය පච්චයේන පච්චයෝ පුංගලෝ පී උපනිස්සය පච්චයේන පච්චයෝ සේනාසනම් පී උපනිස්සය පච්චයේන පච්චයෝ පුරේ ජාත පච්චයෝති චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතු යා සංසම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතු යා සංසම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතු යා සංසම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඤ්ඤාණ ධාතු යා සංසම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ රසායතනං ජීවා විඤ්ඤාණ ධාතු යා සංසම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ පොට්ටම්භායතනං කාය විඤ්ඤාණ ධාතු යා සංසම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්භායතනං මනෝධාතු යාතං සංසම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝධාතු ච මනෝවිඤ්ඤාණ ධාතු ච වත්තන්ති තං රූපං මනෝධාතු යාතං සංපයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ මනෝවිඤ්ඤාණ ධාතු යාතං සංපයුත්තකානං ච ධම්මානං කිංචි කාලේ පුරේ ජාත පච්චයේන පච්චයෝ කිංචි කාලේන පුරේ ජාත පච්චයේන පච්චයෝ පච්චා ජාත පච්චයෝති
පච්චාජාතා චිත්තචේතසිකා ධම්මා පුරේජාතස්ස ඉමස්ස කායස්ස පච්චාජාත පච්චයේන පච්චයෝ ආතේවන පච්චයෝති පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කිරියාභ්‍යාකත ධම්මා පච්චිමානං පච්චිමානං ක්‍රියාභ්‍යාකත නං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ කම්ම පච්චයෝති කුසලා කුසලං කම්මං විපාකානං කන්දානං කටත්තාච රූපානං කම්ම පච්චයේන පච්චයෝ චේතනා සම්ප්‍රයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං කම්මපච්චයේන පච්චයෝ විපාකපච්චයෝති විපාකාචත්තාරෝ කන්දං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං විපාකපච්චයේන පච්චයෝ ආහාර පච්චයෝති පබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්චයෝ අරූපිනෝ ආහාර සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං ආහාර පච්චයේන පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝති චක්ඛුන්ද්‍රියං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ සෝතින්ද්‍රියං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ගානින්ද්‍රියං ගාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ජීවේන්ද්‍රියං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කායින්ද්‍රියං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ රූප ජීවිතින්ද්‍රියං කටත්තා රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අරූපිනෝ ඉන්ද්‍රියා සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ඥාන පච්චයෝති ඥානං ගානි ඥාන සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං ඥාන පච්චයේන පච්චයෝ මග්ගපච්චයෝති මංගංගානි මග්ග සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං මග්ගපච්චේන පච්චයෝ සම්පයුත්තපච්චයෝති චත්තාරෝ කණ්ඩා අරූපිනෝ
අඤ්ඤමඤ්ඤං සම්පයුත්ත පච්චේන පච්චයෝ විප්පයුත්ත පච්චයෝති රූපිනෝ ධම්මං අරූපීනං ධම්මානං විප්පයුත්ත පච්චේන පච්චයෝ අරූපිනෝ ධම්මාරූපීනං ධම්මානං විප්පයුත්ත පච්චේන පච්චයෝ අත්ථිපච්චයෝති චත්තාරෝ ඛණ්ඩං අරූපිනෝ අඤ්ඤමඤ්ඤං අත්ථිපච්චේන පච්චයෝ චත්තාරෝ මාභූතාඤ්ඤමඤ්ඤං අත්ථිපච්චේන පච්චයෝ ඔක්කංචික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං අත්ථිපච්චේන පච්චයෝ චිත්තචේතසිකා ධම්මා චිත්තසමුට්ඨානං රූපානං අත්ථිපච්චේන පච්චයෝ මාභූතං උපාදාය රූපානං අත්ථිපච්චේන පච්චයෝ චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චේන පච්චයෝ රසායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්බායතනං මනෝධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝධාතු ච මනෝ විඤ්ඤාණ ධාතු ච වත්තಂತಿ තං රූපං මනෝ ධාතු යාචේ මනෝ විඤ්ඤාණ ධාතු යාචේ තං සම්පයුත්තකානං ච ධම්මානං අත්ථිපච්චේන පච්චයෝ නත්ථි පච්චයෝති සමනන්තර නිරුද්ධා චිත්ත චේතසික ධම්මා පටුප්පන්නානං චිත්තචේතසිකානං ධම්මානං නත්ථිපච්චේන පච්චයෝ විගතපච්චයෝති
සමනං කර විගතා චිත්ත චේතසික ධම්මා පටුප්පන්නානං චිත්ත චේතසිකානං ධම්මානං විගත පච්චයේන පච්චයෝ අවිගත පච්චයෝති චත්තාරෝ ඛණ්ඩා රූපිනෝ අඤ්ඤමඤ්ඤං අවිගත පච්චයේන පච්චයෝ චත්තාරෝ මහා භූතාඤ්ඤමඤ්ඤං අවිගත පච්චයේන පච්චයෝ ඔක්ඛංචික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං අවිගත පච්චයේන පච්චයෝ චිත්ත චේතසික ධම්මා චිත්ත සමුට්ඨානං රූපානං අවිගත පච්චයේන පච්චයෝ මහා භූත උපාදාය රූපානං අවිගත පච්චයේන පච්චයෝ චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුය සංසම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුය සංසම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතුය සංසම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතුය සංසම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුය සංසම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතුය සංසම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ සන්නායතනං සෝත විඤ්ඤාණ ධාතුය සංසම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ ගන්ධායතනං ගාන විඤ්ඤාණ ධාතුය සංසම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ රසායතනං ජීවා විඤ්ඤාණ ධාතුය සංසම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ පොට්ටම්බායතනං කාය විඤ්ඤාණ ධාතුය සංසම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ රූපායතනං සන්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්බායතනං මනෝධාතුය සංසම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝධාතු ච මනෝ විඤ්ඤාණ ධාතු ච වත්තන්ති කං රූපං මනෝධාතුය ච මනෝ විඤ්ඤාණ ධාතුය ච සංසම්පයුත්තකානං ච ධම්මානං අවිගත පච්චයේන පච්චයෝති පච්චය නිද්දේශෝ නිට්ඨිතෝ හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අපි සවන් දුන්නේ පဋාණ සංචායනයටයි. අපි අදත් සුපුරුදු පරිදි පဋාණ සජ්ජායනයේට අදාළව ඔච්ච තවත් කොටසක් අපි සාකච්ඡාවට ගමු. මම ස්ක්‍රීන් එකත් ෂෙයා කරන්නම්. මගේ ස්ක්‍රීන් එක පේනවද? පේනවා මාත්මයා. හොඳයි.
අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ ආහාර ප්‍රත්‍ය ගැන. එතකොට ආහාර පච්චයෝති කියලා අපිට පෙළේ සඳහන් වෙන්නේ මේ ආහාර ප්‍රත්‍ය පිළිබඳවයි. අපි බලමු කොහොමද ඒක පෙළේ සඳහන් වෙන්නේ. ආහාර පච්චයෝති කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්චයෝ අරූපිනෝ ආහාරා සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානංච රූපානං ආහාර පච්චයේන පච්චයෝ. එතකොට අපිට මේ කොටස් දෙකක් මෙතනදී දේශනා කරලා තිනවා. ඒ තමයි පළවෙනි කොටස කබලින්කාර ආහාරය මේ කයට ආහාර ප්‍රත්‍යෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඊළඟ එක තමයි අරූපිනෝ ආහාර. ඒ කියන්නේ රූපී නොවනත් ආහාර කොටසක් මෙතනදී පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් රූපී නොවන්නේ මොනවද? නාම කොටස්. එහෙමනම් නාම ආහාර කියලා අපිට ඒ අරූපිනෝ ආහාර කියන එක තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ නාම ආහාර ඒහා සම්ප්‍රයුක්ත වෙච්ච අනිකුත් ධර්ම වලටත් ඒ වගේම ඒ නිසා හටගන්න රූප වලටත් ආහාර ප්‍රත්‍යෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි කෙටියෙන් මේක සඳහන් කරන්නේ. හොඳයි අපි ඉස්සරහට බලමු මේ අභිධර්ම මාර්ගයේ පොතේ මෙන්න මේ ආකාරයෙන් විස්තරයක් කරලා තියෙනවා. අපිත් අතිපූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් රචනා කරපු අභිධර්ම මාර්ගයේ පොතේ ආහාර ප්‍රත්‍ය මෙතෙන්ද කියනවා මේ ඇතැම් නාම රූපයන් උපදවන්න වූද කර්මාදී ප්‍රත්‍යන්ගෙන් හට ගන්නා වූද නාම රූප પરම්පරාවන්ට චිර කාලයක් පැවැත්මට අනුබල දෙන්නා වූද ස්වභාවයේ ඇති නාම රූප ආහාර ප්‍රත්‍ය නාමෙන් හඳුන්වනු ලැබේ. ඒ කියන්නේ දැන් මෙතනදී සමහර නාම රූපයන් උපද්දවන ශක්තියක් තියෙනවා. ඒ වගේම මේ කර්ම ආදී ප්‍රත්‍යන්ගෙන් කර්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍යන්ගෙන් හටගත්ත රූප ධර්මයක්. ඒ වගේම නාම પરම්පරාවට චිරකාල නාම රූප પરම්පරාවට කියන්නේ ඒ දැන් අපේ පවතින අපි කියනවානේ දැන් මේ කයක් කියලා. මේ කය කියනකොට සවිඥානික කය. එතකොට ඒක තමයි මෙතන මේ නාම රූප પરම්පරාව කියලා කියන්නේ. අපි සවිඥානික කය කියලා කියන්නේ අපි මේ උපතේ ඉඳලා මැරෙනකන් පාවිච්චි කරන මේ නාම රූප પરම්පරාව කියන්නේ මෙතකොට මේ කයත් කයේ ගති ලක්ෂණ ටිකක් තමයි. ඒ නාම රූප પરම්පරාවට චිර කාලයක් බොහෝ කාලයක් පැවැත්ම සඳහා අනුබල දෙන නාම රූප තමයි ආහාර ප්‍රත්‍ය වෙන්නේ. ඒ කියන්නේ ඇත්තට මෙතනදි මේ මෙතන ප්‍රත්‍ය කියලා ගන්නෙත් නාම රූප. එතකොට ප්‍රත්‍යෝත්පන්න කියලා ගන්නෙත් නාම රූප. නාම රූප પરම්පරාව දිගින් දිගට පවත්වා ගන්න උපකාර කරන නාම රූප තමයි මෙතනදි මේ ආහාර ප්‍රත්‍ය හැටියට සලකන්නේ. එතකොට මේකේ කියනවා මේ ආහාර ප්‍රත්‍යයෙන් සිදුවන ප්‍රධානම දේ තමයි මේ නාම රූප પરම්පරාවට අනුබල දීම කියලා. මේ ඒ අනුබල දීම කියන එකට අපිට සාමාන්‍ය වචනයක් හම්බ වෙනවා උපස්සම්බනේ කියලා. උපස්සම්බනේ කියලා කියන්නේ මේක පවත්වාගෙන යෑමට දෙන උපකාරය. තවත් ක්‍රමයකින් කියනවා නම් මේක සත්වයාට චිරකාලයක් ජීවත් වීමට අනුබල දෙනවා නැත්නම් උපස්තම්භණය කරනවා මේ නාම රූප කියන මේ ආහාර ප්‍රත්‍යයෙන් නාම රූප ඒ විදිහට උපකාර කරනවා. ඉතින් අපි තව ඉදිරියට යමු. එතකොට මේ පဋාණ මහා ප්‍රකරණ සන්නේ ඒකත් රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් රචිතයි. ඒකෙදි මෙතනදී විස්තර කරලා දෙනවා මොනවද ප්‍රත්‍ය වෙන්නේ මොනවද ප්‍රත්‍ය ශක්තිය ලබා ගන්න කියලා. ඒ කියන්නේ ප්‍රත්‍ය ධර්මයයි ප්‍රත්‍යෝත්පන්න ධර්මයයි. හොඳයි මෙතනදී විශේෂයෙන් කියනවා මේ රූප ආහාර නාම ආහාර කියලා කොටස් දෙකක් තියෙනවා මේ ආහාර ප්‍රත්‍යයේ. ඒකේ රූප ආහාර කියලා කියන්නේ මේ කනබුන කෑමවල තියෙන ආහාර වල තියෙන බාහිර ඕජාව කියලා සඳහන් කරන. අපි ඉදිරියේදී තව ටිකක් සාකච්ඡා කරමු. දෙවනියට කියනවා මේ නාම ආහාර කියනකොට මේ සිතත් එක්ක පහළ වෙන
අපි දන්නවා සර්ව චිත්ත සාධාරණ චෛතසික හතක් තියෙනවා. ඒ තමයි පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාරය කියලා. එතකොට ඒකේ බලන්න මේ පස්ස චේතනා කියන ඒ චෛතසික දෙක අනිවාර්යෙම සෑම සිතකම තියෙනවා. මොකද ඒ අර සර්ව චිත්ත සාධාරණ චෛතසික හත ගත්තම පස්ස කියනකොට පස්සේ තියෙනවා. වේදනා සංඥා චේතනා චේතනාවක් තියෙනවා. ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාරය. ඒ කියන්නේ මේ පස්ස චේතනා කියන ඒ චෛතසික දෙක සෑම සිතකම අඩංගුයි. ඒ කියන්නේ ඒතර විඥාන කියලා කියන්නේ ඒ සිත. ඒතර බලන්න ඒ සිතත් ඒ සිතේ තියෙන සෑම සිතකම තියෙන ස්පර්ශයත් චේතනාවත් කියන චෛතසික දෙකක් තමයි මේ නාම ආහාර තුන් දෙනා කියලා කියන්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් මේකෙදී අපිට සූත්‍ර පිටකයේදී හම්බ වෙනවා ආහාර කියනකොට කබලින්කාර ආහාරය අපි ඒ කියන්නේ කනබොන දේ තියෙන ආහාරය කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා. ඊට අමතරව කියන ස්පර්ශ ආහාරය මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරය කියලා. එතකොට මනෝ සංචේතන ආහාරය තමයි මේ එතකොට පස්ස ආහාරය කියන්නේ සෑම සිතකම තියෙන ස්පර්ශය චේතනා කියලා කිව්වේ මනෝ සංචේතන ආහාරය කියලා කිව්වේ මේ සෑම සිතකම තියෙන චේතනාව සෑම සිතක් ගත්තාම ඒක විඥාන ආහාරය වෙනවා. එතකොට මේ ටික තමයි නාම ආහාර කියලා කියන්නේ ස්පර්ශය චේතනාව විඥානය කියන එක නාම ආහාරය වෙනවා. හොඳයි. අපි දැන් ගත්තොත් අපි කතා කරපු විදිහට ආහාර ප්‍රත්‍ය කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි රූප ආහාර ප්‍රත්‍යයයි නාම ආහාර ප්‍රත්‍යය. එතකොට රූප ආහාර ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? පෙළේ සඳහන් වෙන්නේ කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චේන පච්චෝ කියලා කියන්නේ මේ රූප ආහාර කොටස ගැන. එතකොට මේ කබලින්කාර ආහාරය කියන එක තමයි එතනදී රූප ආහාරය කියලා ගන්න. ඊට පස්සේ නාම ආහාර ප්‍රත්‍ය අපිට සඳහන් වෙනවා අරූපිනෝ ආහාරා සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානංච රූපානං ආහාර පච්චේන පච්චෝ කියලා අපිට ලැබෙනවා. එතකොට මෙන්න මේ දෙක ගැන තමයි අපි ඉගෙන ගන්න ඕනේ ප්‍රත්‍ය ධර්ම හැටියට. රූපාහාර ප්‍රත්‍යයයි නාමාහාර ප්‍රත්‍යයයි. මෙතනදී අපිට රේරුකාණී ස්වාමීන් වහන්සේගේ පොතේ සඳහන් කරලා තිබුණා මේ කබලින්කාර ආහාර එහෙමත් නැත්නම් මේ රූප ආහාරය කියන එක ප්‍රධාන වශයෙන් උපකාර කරන්නේ මේ කයේ පැවැත්මට කියලා. කයේ පැවැත්මට අනුබල දීමක් හැටියට කියලා. අපි ඒක තව ටිකක් ඉස්සරහට ගියොත් එහෙම මේ රූප ආහාර ප්‍රත්‍ය දැන් අපි දන්නවා රූප ආහාර ප්‍රත්‍ය කියලා කියන්නේ කබලින්කාර ආහාරය. එතනදිත් අපි තව ටිකක් කතා කරන්න වෙනවා මේ මොකද්ද කබලින්කාර ආහාරය කියලා කියන්නේ කියලා. එතකොට මේ කබලින්කාර ආහාරය දෙවිධයකට උපකාර වෙනවා. එකක් තමයි යම් ධර්මයක ඉපැද්ම සඳහා මේ උපකාර වෙනවා. අනිත් එක තමයි තව ධර්මයකට උපස්තම්භකත්වයේ සඳහා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් මේ ජනකත්වය කියලා කියන්නේ ඉපැද්මකට උදව් කරන එක. අපි බැලුවොත් එහෙම ජනකත්වය ගත්තා මොකද්ද ප්‍රත්‍ය වෙන්නේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ කියලා. අපි මුලින්ම ගන්නවා ආහාර පානයන්හි ඇත්තා වූ බාහිර ඕජාව. දැන් අපි ගත්තොත් එහෙම අපි කෑම ගන්නකොට ඒ කෑම ගන්නකොට ඒ කෑමවල තියෙනවා ශුද්ධාෂ්ටක. ඒ කියන්නේ පඨවි තේජෝ වායෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරයි. ඊට පස්සේ තියෙනවා වර්ණ ගන්ධ රස ඕජා කියලා තව අපි ඒවට කියනවා උපාදාය රූප හතරක් තියෙනවා. ඒ කියන්නේ අර මහා භූත මත පිටලා තියෙන උපාදාය රූප හතරක් වර්ණ ගන්ධ රස ඕජා. ඔය අට එකටමයි තියෙන්නේ. අපි ඕකට කියනවා ශුද්ධාෂ්ටක රූප කලාපයක් කියලා. එතකොට බලන්න මේ හැම මේක ඉතින් අපිට ඇහැට පේන නැත්නම් අන්වීක්ෂයකින් බලන ප්‍රමාණයේ තරමට වඩා බොහෝ කුඩා වූ දෙයක් ගැන අපි මේ කතා කරන්නේ. කලාප කියලා රූප කලාපයක් කියලා කතා කරන්නේ. එතකොට ඒ හැම චූටි තාමත්ම කුඩා කොටස් වල තියෙනවා මේ ශුද්ධාෂ්ටකයේ කියන චූටි කොටස් වල බොහෝම පුංචි කොටස් වල තියෙනවා ඕචාව කියලා රූපයක්.
එක තමයි අර ශුද්ධාෂ්ටකයේ තියෙන ඕජා රූපේ. දැන් මේක තමයි අපි කෑම කනවා, අපි පාන් කනවා, බත් කනවා කියලා අපි කෑවට අන්තිමට පරමාර්ථ ධර්ම හැටියට මොකද්ද අපි කරලා තියෙන්නේ? මේ ශුද්ධාෂ්ට කොටසක් මේ අපි හපලා හරි වතුර දියර වශයෙන් හරි ගිලලා තියෙන. ඒ දේවල් වල අඩංගු ඕජා රූපය තමයි මෙතනදි මේ ප්‍රත්‍ය වෙන්නේ. ජනක ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. ඒ යන ඕජා රූපේ නිසා අපේ ඇතුළට ඇඟ ඇතුළට ගන්න ඕජා රූපයෙන් නිසා. ඒක සමහරවිට කෑම නොකා ඉන්න අවස්ථාවක අපි හිතුවොත් ලෙඩක් දුකක් වෙච්ච වෙලාවක අපිට සේලයින් වගේ දෙයක් දුන්නත් ඒකෙමුත් ගමන් කරන්නේ මේ ශුද්ධාෂ්ටක කලාප තමයි ඇඟ ඇතුළට ගමන් කරන්නේ. ඒ ඇඟ ඇතුළට ගමන් කරන ශුද්ධාෂ්ටක වල තියෙන ඕජා රූපය මේ කයේ රූප ඇති කරන්න මේ උදව් කරන, උපකාර කරනවා. මේ කය ඇතුළේ රූප හදනවා. අන්න ඒක තමයි මේ ජනකත්වය කියලා කියන්නේ. පිටින් ගන්න ආහාර පානවල ඇති බාහිර ඕජා රූපය මේ ශරීරයේ රූප හදන්න උදව් කරනවා. අපි මේ ශරීරයේ හදන රූප වලට කියනවා ආහාරජ රූප කියලා. එතකොට අපිට ප්‍රත්‍යෝත්පන්න ධර්ම වෙන්නේ මොනවද? ආහාර සමුට්ඨානික රූප. එහෙම නැත්නම් අපි කියනවා එක ආහාරජ රූප කියලා. එතකොට බාහිර ඕජාව කිවි පිටින් ගන්න දේවල් වල ඇති ඕජාව ඊට පස්සේ මේකෙදි ඒ ගන්න ඕජාවෙන් තමයි මේ ඇඟේ රූප කලාප ඇති කරන්නේ. දැන් කුඩාම දරුවෙක් ගත්තොත් කුඩාම දරුවා පුංචි. නමුත් ඒ කුඩාම දරුවා මවගේ කිරිබීමෙන් වෙනත් ආහාර ද්‍රව්‍ය පාවිච්චි කරනකොට අපිට පේනවා ඒ කය වැඩෙනවා. ඉතින් එතනදී හොඳට අපිට තේරෙනවා මේ ආහාරය කියන එකෙන් රූපය වැඩෙන හැටි. ඉතින් සාමාන්‍යයෙන් ඒ වර්ධන කාලයේ ඉක්ම වුණාම අපිට තේරෙන්නේ නැහැ මේක පිටින් වැඩෙනවා කියලා. නමුත් සෑම විටම තමන් ගන්න ආහාරය නිසා ඇගේ රූප ඇති වෙනවා. අන්න ඒ රූප උපදවන ගතිය තමයි මේ ජනක ප්‍රත්‍යයෙන් ජනකත්වය කියලා අපි කියන්නේ. එවන ඔය එක විදිහකට මේක පැහැදිලි කිරීමක්. එතකොට බාහිරින් ගන්න ආහාර ඕජා රූපේ නිසා, ඕජාව නිසා කයේ ඇති වෙනවා ආහාරජ රූප. එතකොට ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? බාහිරින් ගන්න ඕජාව. ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ වෙන්නේ මොකද්ද? මේ ශරීරයේ හටගන්න ආහාරජ රූප. මම හිතනවා පැහැදිලි ඇති කියලා. නොපැහැදිලි තැනක් තියෙනවා නම් ඉස්සරහට අහන්න. දැන් ඊළඟට අපි කරා කතා කළා උපස්තම්භක කියලා. අපි පොඩ්ඩක් එතන බලමු මේ උපස්තම්භකත්වයෙන් කොහොමද රූප ආහාර ප්‍රත්‍ය ලැබෙන්නේ කියලා. එතකොට එතනත් අපි ප්‍රත්‍ය ධර්ම හැටියට ගන්නකොට අපි එතනත් ප්‍රත්‍ය ධර්ම හැටියට ගන්නකොට අපිට ගන්න වෙන්නේ කොටස් දෙකක්. ඒ තමයි චතු සමුට්ඨානික ඕජාවත් ආහාර පානයන්හි ඇත්තව බාහිර ඕජාවක් කියන්නේ. දැන් අපි උතන දෙවණීර තියෙන එක ගැන තමයි කලින් කතා කරේ. මොකද බාහිරින් අපි ගන්න ඕජාව කෑම හැටියට හරි ආලේප කිරීම හැටියට හරි සමහර අවස්ථාවලදී ගන්න ඕජාව. මොකද්ද මේ චතු සමුට්ඨානික ඕජාව කියලා කියන්නේ? චතු සමුට්ඨානික ඕජාව කියලා කියන්නේ මේ ශරීරයේ තියෙනවා කර්මයෙන් හටගත්ත, සිතෙන් හටගත්ත, ඍතුවෙන් හටගත්ත, ආහාරයෙන් හටගත්ත රූප කලාප තියෙනවා. ඒ රූප කලාපවල වෙන වෙනම තියෙන ඕජා රූපය ගත්තාම අන්න ඒ ඕජා රූපය තමයි මෙතනදි මේ චතු සමුට්ඨානික ඕජාව කියලා කියන්නේ. එතකොට දැන් මෙතන ප්‍රතිවන ධර්ම හැටියට පිටින් ගන්න ඕජාවට අමතරව දැන් මෙතනදි කියනවා ශාරීරියේ දැනට පවතින කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියන කලාපවල තියෙන ඕජා රූපය ප්‍රත්‍ය වෙනවායි කියලා යම් කිසි ප්‍රත්‍යෝත්පන්න ධර්මයකට. මොනවද මේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම? මේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම වෙන්නෙම ශරීරයේ තියෙන දැනට පවතින රූප. ඒ කියන්නේ අපි මෙහෙම ගමුකෝ. ඔන්න අපි ගමු දැනට අපේ යම් කිසි කලාපයක්, රූප කලාපයක් ශරීරයේ තියෙනවා. ඒ රූප කලාපයේ තියෙන ඕජා රූපය ඊට බාහිර වෙච්ච කලාපවල තියෙන රූපවලට
උප ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒක උපස්තම්බණය කිරීම වශයෙන්. ඒ කියන්නේ ඒ තියෙන ඕජා රූපයෙන් අනිත්‍යව පණ ගන්නලා ගිනියන ගතියක් තියෙනවා. ආහාර ප්‍රත්‍යයෙන්. අන්න ඒකට තමයි අපි කියන්නේ මේ චතු සමුට්ඨානික ඕජාව ප්‍රත්‍ය වෙනවායි කියලා. එතකොට ඒ ප්‍රත්‍ය ලබන්නේ කවද? ඊට නොදුරින් ඉන්න අනිකුත් රූප ටික. ඒ ප්‍රත්‍ය ලබනවා. ඒ අනිත් රූප ටික ඒ රූපයේ තියෙන ඕජාවෙන් ශක්තිය ලබනවා. ඉතින් අන්න ඒ විදිහට එකක තියෙන එක කලාපයක තියෙන ඕජා රූපය අනිත් කලාපවලට ඒ මේ උපස්තම්භක ශක්තියෙන් උපකාර කරන ආහාර ප්‍රත්‍ය. එතකොට ඒ කලාපවල තියෙන ඕජා රූපය අනිකුත් කලාපවල තියෙන රූපයන්ට අනිකුත් රූප කලාපවලට ඕජාව ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඉතින් ඒක තමයි මෙතනදි කියන්නේ අර උපස්තම්භකත්වය කියලා. ඉතින් ඒකනේ දැන් ආහාරයක් ගත්තේ නැති වුණහම බලන්න අපි බාහිරින් ආහාර නොගෙන දැන් සාමාන්‍යයෙන් උපවාස කරන අවස්ථාවක් බලන්න. එහෙම ගන්නකොට බාහිරින් මේ කිසි දෙයක් ගන්න නැහැ කියලා අපි හිතමු. ඒ වගේම අපි ගත්තොත් එහෙම දැන් බාහිරින් ආහාරයක් නොගන්නා සෑම විටකම ශාරීරියේ අභ්‍යන්තරයේ තියෙන රූප කලාපවල තියෙන ඕජාව ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා ඉතුරු කොටස් ටිකට මේ ඉදිරියට ගෙනියන්න. හැබැයි ඒක හැමදාම කරන්න බෑ. ඒ කියන්නේ එක දිගටම කරන්න බෑ. දැනට අපි දන්නවා යම්කිසි ආර්යයන් වහන්සේ කෙනෙක් අපි නිරෝධ සමාපත්තියට සමවැදුනහම දවස් 7ක් දක්වා, ඒ කියන්නේ මිනිස් ශරීරයක් තියෙන ආර්යයන් වහන්සේ නම දවස් 7ක් දක්වා නිරෝධ සමාපත්තියේ ඉන්න පුළුවන්. එතකොට ඒ තාක්කල් මේ ශාරීරියේ පවතින ඕජාවෙන්ම ඉතුරු රූපවලට මේ උපස්තම්භක ශක්තියෙන් උපකාර කරන පවත්වාගෙන යන්න. නමුත් දවස් 7කින් පස්සේ බාහිර ඕජාවක් නොමැති වුණොත් එහෙම ශාරීරියේ පැවැත්මට හැකියාවක් නැහැ. ඒක තමයි උපරිම වශයෙන් දවස් 7කට සීමා කරලා තියෙන්නේ මේ නිරෝධ සමාපatti කාලේ. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා කොහොමද මේ ශරීරයේ තුලම තියෙන ඕජාව කොහොමද එකිනෙකාට උදව් එකිනෙකාට කියන්නේ ඒ කලාපවල තියෙන එක කලාපයක තියෙන ඕජාව අනිත් කලාපයට උදව් කරන්නේ කොහොමද ආදී වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ මෙතනත් මේ චතු සමුට්ඨානික රූප කියලා කියන්නේ කර්ම චිත්ත ඍතු ආහාර කියන හතරෙන්ම හැදිච්ච රූපය. කියන්නේ අපේ ශරීරයේ ඇති සියලුම රූප ඕක තමයි. එතකොට අපි ජනක ප්‍රත්‍ය හැටියටත් නැත්නම් ජනකත්වෙමුත් උපස්තම්භකත්වෙනොත් රූප ආහාරය උදව් කරනවා කියලා කියන්නේ. ඊළඟට අපි බලමු නාම ආහාර ප්‍රත්‍ය. නාම ආහාර කියලා අපි කතා කරේ ප්‍රත්‍ය ධර්ම හැටියට සිත්වල තියෙන පස්ස වේදනා ඒ වගේම විඥාන කියන කොටස. ඒ කියන්නේ ස්පර්ශය කියන චෛතසිකයත් වේදනාව කියන චෛතසිකයත් විඥානය කියන සිත. එතකොට ඒවා නාම ආහාර කියලා ගන්න. ඒ කියන්නේ අපි කියනවා පස් ආහාරය සමාන වෙන්න. වේදනාව නෙවෙයි එතන චේතනාව වෙන්න ඕනේ නේද? පස්ස චේතනා. අපි ඒක පොඩ්ඩක් වෙනස් කරමු. චේතනා. අපි ඒක චුට්ටක් වෙනස් කරමු. පොඩ්ඩක් වෙනස් කරගෙන යමු. මනෝ සංචේතන. ඔව්. පස්ස චේතනා විඥාන. ඒකට පස්ස ආහාරයයි මනෝ සංචේතන ආහාරය කියන ඒ චේතනාවයි ඒ විඥානය කියන සිතයි. එතකොට ඒ ටික තමයි විඥාන ආහාරය කියලා කිව්වේ සිතමයි නේද? එතකොට ඒවා ආහාර හැටියට ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ ආහාරය කියන එකෙන් තවත් හේතුවක් තියෙනවා මේ යම් යම් දේවල් ගෙන එනවා කියන එක. එතකොට අපි බලමු මොනවද මේක ප්‍රත්‍යুৎපන්න වෙන්නේ කියලා. දැන් අපි දන්නවා දැන් බලන්න සෑම සිතකම සෑම සිතක් ගත්තාම මේ තුනම තියෙනවානේ. ඒ කියන්නේ සිත කියන්නේම විඥානය,
ඊළඟට සිතේ අනිවාර්යයෙන්ම පස්ස චේතනා කියන සර්වචිත්ත සාධාරණ චෛතසික වලට අයිති දෙකක් තියෙනවා. එහෙමනම් මේ එකිනෙකටත් ප්‍රති වෙන ගතියක් තියෙන මේ පස්සය කියන එක මේ චේතනාවටත් ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. පස්ස කියන එක විඥාණයටත් ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මේ පස්ස කියන එක ඉතිරි චෛතසික ධර්ම වලටත් ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මේ එකින් එකක් ගත්තාම ඒත් එක්ක උපදින අනිකුත් නාම ධර්ම වලට ප්‍රත්‍යවීමක් තියෙනවා. එහෙමනම් මේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියලා කියන්නේ මොකද්ද? සියලුම සිතුත් දැන් මේ පස්සේ ගත්තොත් ඒ සිතක් උපදින ගානට පස්සේ ඇති වෙනකොට ඒ පස්සේ ඒ සිතටම ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම මේ චේතනාවටත් ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම ඉතිරිචෛසික ධර්ම වලටත් ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට අපි බැලුවොත් එහෙම සිත 89ක් ගත්තත් ඒ සිත 89ටමත් ඒ සිත් 89 තියෙන සීලුම චෛතසික ධර්ම වලටත් මේ විදිහට මේ ආහාර ප්‍රත්‍ය ලැබෙනවා. එතකොට අපිට මොනවද ලැබෙන්නේ? සිත් 89යි චෛතසික 52යි කියන ඒ නාම ධර්ම වලට ඒ ආකාරයෙන් ප්‍රත්‍ය ලැබෙනවා. ඊට අමතරව මේ සිත් මේ රූප උපදවන්න පුළුවන් සිත් තියෙනකොට දැන් සමහර සිත් තියෙනවා රූප උපදවන්න බෑ. උදාහරණයක් හැටියට ගත්තොත් අපිට ගත්තොත් ඔය චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ආදී ඒ පංච විඤ්ඤාණ ධර්ම වලට පුළුවන් කමක් නැහැ චිත්තජ රූප උපදවන්න. ඒ වගේම අරූප රූපී විපාක ගත්තොත් ඒ වගේම අරූප භූමියේ සෑම සිතකටම පුළුවන් කමක් නැහැ කිසිදු සිතකට පුළුවන් කමක් නැහැ චිත්තජ රූප උපදවන්න. මොකද අරූපේ රූපයක් නැති නිසා. ඊට අමතරව ගත්තහම ඒ සිත් අපි ගත්තොත් ඔක්කොම 89යි 89න් අපි චක්කු විඤ්ඤාණාදී විපංච විඤ්ඤාණ 10 අඩු කරාම 79යි. ඒ 79ෙමුත් අපි අරූප විපාක ටික 4 අයින් කරොත් එimhe 75යි. එතකොට රූප හදන්න පුළුවන් මේ පංචවෝකාර භූමියේදී රූප පහල කරන්න පුළුවන් සිත් තියෙනවා 75. ඒ සිත් 75 ඇති වෙනකොට ඒ මේ පස්ස චේතනා විඤ්ඤාණ කියන නාම ආහාර ප්‍රත්‍යයෙන් චිත්තජ රූප ඇති වෙනවා. ඒ චිත්තජ රූප වලට ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා මේ පස්ස චේතනා විඥාන කියන කොටස. ඊට පස්සේ ප්‍රතිසන්දි අවස්ථාව ගත්තාම ප්‍රතිසන්දි සිතේ තියෙන පස්ස චේතනා විඥාන ප්‍රතිසන්දි සිත තමයි විඥානේ. ඒ ප්‍රතිසන්දි සිතේ තියෙන ස්පර්ශයේ චේතනාව කියන ඒ දෙකත් එක්කම ඒ ප්‍රතිසන්දි කර්මජ රූපේට ප්‍රතිසන්දීදී ඇති වෙන රූපවලට මේ ප්‍රත්‍ය තුන ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඉතින් ওই ටික තමයි අපිට විශේෂයෙන්ම නාම ආහාර ප්‍රත්‍ය ගැන සාකච්ඡා කරන්න තියෙන්නේ. මෙච්චරයි අපිට තියෙන්නේ. යම් කිසි විදිහක ප්‍රශ්නයක් හෝ ගැටලුවක් තියෙනවා නම් ශක්ති ප්‍රමාණය අපි ඒක විසඳගමු. හොඳයි, මං කල්යාණ මිත්‍රෙන්ට යමු වෙනවා. යම් කිසි තේරිච්ච නැති තැනක් හෝ පැටලවිච්ච තැනක් හෝ යමක් දැනගන්න අවශ්‍ය නම් මේ අවස්ථාව කරගන්න ඒක සාකච්ඡා කරන්න. තෙරුවන් සරණයි. මහත්මයනි, මේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම වල මෙතන සිත් 89න් දෙපස් විඥානේ අයින් කරපු එකවත් පොඩ්ඩක් ඇයි කියලා පොඩ්ඩක් කියලා දෙන්නකෝ. ඔව් හොඳයි, ඒ ප්‍රශ්නේ හැබැයි කොහොඳයි. මෙහෙමයි, රූප උපදවන්න පුළුවන් ශක්තියෙන් යුක්ත සිත් තියනවා චිත්තජ රූප හැටියට කියන්නේ. චිත්තජ කියලා කියන්නේ සිතින් රූප උපදවනයි කියන තමයි අපි චිත්තජ රූප කියලා කියන්නේ. එතකොට අපි හිතුවොත් එහෙම දැන් අපි අතක් ඔසවනවා කියනකොට යම්කිසි සිතක් ඇති වෙන්න ඕන. ඒ සිත ඇති වුණාට පස්සේ තමයි අත එසවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට අපිට මේ අත ඔසවනවා, කය සොලවනවා කියන ඒවා හරි ප්‍රකටයි සිතෙන් ඇති කරන රූප හැටියට. අපිට හිතන්න නැතුව බෑ යම් තැනක් දිහා, නැත්නම් අපි යම් දෙයක් අපි හිතුවොත් එහෙම අපිට නැගිටින්න ඕන, ඉඳ ගන්න ඕන, ඇවිදින්න ඕන කියනකොට අපිට චේතනාවක් පහළ කරනවා. එහෙමනම් ඒ චේතනත් එක්ක තමයි මේ කයේ සෙලවීම ආදී කරන්නේ. එතකොට අපිට ප්‍රකටයි මේ කයේ සෙලවීම ඇති කරනකොට අපි ඒවට කියනවා චිත්තජ රූප කියලා.
ඒ විතරක් නෙවෙයි හැබැයි චිත්තජ රූප කියලා ප්‍රකටව පේන්නේ අපිට ඔය බාහිරින් කයේ සෙලවීම් වශයෙන් තමයි චිත්තජ රූප කියනවා පේන්නේ. නමුත් අපේ භවාංග සිත ගත්තත් අපි තද නින්දකින් අවස්ථාවේදී අපේ පහළ වෙන්නේ භවාංග සිත් පරම්පරාවක් තමයි පහළ වෙන්නේ. ඒ අවස්ථාවේ වුණත් ඒ භවාංග සිත් වලින් පවා චිත්තජ රූප නිපදවන. හරි, මේ කයේ රූප කොටස් හැදින්න මේ චිත්තජ රූප නිපදවනවා. නමුත් අපිට ඒක ප්‍රකට නැහැ. ප්‍රකට නැහැ. දැන් මේ එහෙම රූපයක්වත් හදන්න බැරි කොටස් ටිකක් තියෙනවා. ඒ තමයි මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන විපාක විඤ්ඤාණ පහක් තියෙනවා. එතකොට එතන තියෙනවා කුසල විපාක, අකුසල විපාක කියලා අපි දෙකට බෙදුවොත් ඒ පහ අපිට එතන සිත් 10ක් හම්බ වෙනවා. ඒ කියන්නේ අකුසල විපාක චක්කු විඤ්ඤාණ සිත, කුසල විපාක චක්කු විඤ්ඤාණ සිත හැටියට ඒ චක්කු විඤ්ඤාණ සිත දෙකට බෙදුවොත් අපිට එක චක්කු විඤ්ඤාණය කියන එක සිත් දෙකක් හැටියට හම්බ වෙනවා. ඒ වගේම සෝත ගාන ජීවහා කාය කියන කුසල විපාක අකුසල විපාක විදිහට බෙදුවොත් අපිට හම්බ වෙනවා එතන සිත් 10ක්. එතන අපි කියන ද්විපංච විඤ්ඤාණ කියලා. ඒ සිත් 10 හරිම දුර්වලයි. ඒක විපාක විපාකයක් විපාකවල දුර්වලම විපාක ටික තමයි ඔය චක්කුසෝත ගාන ජීවහා කාය කියන විඤ්ඤාණ ටික. ඒ සිත් දුර්වල නිසා ඒ වගේ රූප උපදවන්න හැකියාවක් නැහැ. විශේෂයෙන්ම අපිට එතන අර ධ්‍යාන අංග වගේ කිසිම දෙයක් එතන යෙදෙන්නේ නැහැ ඒ සිත්වල. ඒක නිසා ඒවා හරිම දුර්වල සිත්. ඒ නිසා අපිට රූප ගැන ඒ සිත්වලින් රූප නිපදවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි ඒ ටික අයින් කරන්නේ. ඊට අමතරව අපිට මේ චිත්තජ රූප හදන්නේ නැති සිත් හැටියට අරූපී විපාක සිත්. ඒ කියන්නේ අරූපාවචර විපාක සිත් මුලින්ම ඇති වෙන්නේ නැවත නැවතත් භවාංග වශයෙන් ඇති වෙන්නේ, චුති වශයෙන් ඇති වෙන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ. ඉතින් අරූපාවචර බ්‍රහ්ම ලෝකේ කියලා කියන්නේ රූප නැති තැනක්. ඒක නිසා රූප නැති තැනක චිත්තජ රූප හදන්න බැරි හින්දා අපි ඒ විපාකසිත හතරක් ආකාසානං ඡායතන විපාකසිත, විඥානං ඡායතන විපාකසිත, අකිඤ්චඤ්ඤායතන විපාකසිත, නේව සංඥානාසඤ්ඤායතන විපාකසිත හතර, ඒ හතරක් ගත්තාම ඒ හතරත් රූප හදන්න බැරි කොටසක් හැටියට සලකන. එතකොට සිත් 89 න් ඒ 14 අයින් කරාම ඉතිරි වෙනවා සිත් 75. ඒ සිත් 75න් සිත් 75 ඇති වෙනකොට මේ පංචවෝකාර භූමියේ, ඒ කියන්නේ ස්කන්ධ පහම තියෙන භූමියක චිත්තජ රූප ඇති වෙනවා. ඒක නිසා තමයි අපිට ඒ සිත් ටික අයින් කරලා අපි සිත් 75ක් සලකන්නේ චිත්තජ රූප හදන සිත් කියලා. ඒක පැහැදිලිද? බොහොම පැහැදිලි. පින් සිද්ධ වෙනවා. හොඳයි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මක දැනගන්න තියනවද? හොඳයි, එහෙමනම් අපි අද දවසේ, අද ඉසාමත්ම විශේෂ දවසක්. අද තෙමඟුල බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරන වෙසක් පුර පසළොස්වක පෝය දවසේ අපි අද වෙනස් ආකාරයකින් මේ වැඩසටහන ආරම්භ කළේ. අපිට ඇත්තටම මම මේ අවස්ථාවේදී පෞද්ගලිකව කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ ලක්ෂ්මී මහත්මියටත්. ඒ මේ ලක්ෂ්මී මහත්මියට පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ, මොකද අපිට ගෞරවනීය ජිනාලංකාර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ඒ අදාළ සිල් දීමේ කොටස අපිට ලබා දීලා ඒ පිළිබඳව කරපු අනුග්‍රහයට ඒක අපිට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. අද දවස පුරාම අපි උන්වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රාර්ථනා කරන බෝධියකින් බහවහා නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊටත් අමතරව අපිට අද දවසේ මේ ඉතාමත්ම අලංකාර විදිහට මේකේ දර්ශන පතයක් සකස් කරලා දුන්න ඖෂධී මහත්මියටත් අපි කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒක ඉතාමත්ම ලස්සනයි. අපි සිත් පහන්වන ආකාරයෙන් ඒක අපිට ලබා දීලා තියෙනවා. ඉතින් ඒකටත් අපි කෘතවේදී පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම කල්ණ මිත්‍රෝ ජාත්‍යන්තරේ විශේෂයෙන්මහි පූර්ව අනුගාමිකයෙක් නැත්නම් අනුගාමිකයෙකුත් නෙවෙයි, ඇත්තරම මේ
ඒකේ සංවිධායක ප්‍රධාන සංවිධායක තුසිත රාජපක්ෂ මහත්මයා ඇතුළු ඒ පවුලේ සැමටත් අපි කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා අපිට ලබා දෙන අනුග්‍රහය පිළිබඳව. ඒ වගේම මේ වැඩසටහන ආරම්භ කරපු ශ්‍රීමති වරාගොඩ මහත්මියටත් අපි ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. අද මේ වගේ පුරපසලක වෙසක් පුරපසලස්සක දවසේ අපි හම්බ වෙලා මේ විදිහේ උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා පဋාණ සජ්ජායනාක් කරලා මේ විදිහට ධර්ම සාකච්ඡාවක් කිරීමට අපිට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමීටත් අපි ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. කොහොම වෙතත් මම යොමු වෙනවා ශ්‍රීමති මහත්මියට අද දවසේ වැඩසටහන නිමා කරන ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා. උපසමානුස්සති එහෙමත් කරනවද? වෙනදා කරේ නැහැ නේද? ඔව් සමා වෙන්න මම මයික් එක මියුට් කරලා තිබ්බා. කරමු අපි උපසමානුස්සතියත් කරලා එහෙනම් වැඩසටහන නිමා කරමු නේද? හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි නිර්වාණයේ ගුණ සිහි කිරීමක් වශයෙන් උපසමානුස්සති වඩමින් අද පොය දවසේ ඒකත් කරලා වැඩසටහන නිමා කරමු. යාවතා වික්ඛවේ ධම්මා සංකතාවා අසංකතාවා විරාගෝ තේසං අග්ගමක්ඛායති යදිදං මද නිම්මදනෝ විපාස විනයෝ ආලේ සමුග්ඝාතෝ වට්ටුපච්ඡේදෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මහණෙනි, හේතුවෙන් නිපන්නා වූ හෝ හේතුවෙන් නොනිපන්නා වූ හෝ යම්තාක් ධර්ම ඇද්ද ඒ ධර්මයන් අතුරෙන් විරාගයේ හෙවත් නිවන අග්‍රයයි කියනු ලැබේ. ඒ වනාහි රාගාදී මද මැඩලන තෘෂ්ණා සංඛ්‍යාත පිපාස සංසිඳුවන පංචකාම ගුණාලය නසන තෘෂ්ණා නසන වට්ට දුක් සිඳලන තෘෂ්ණාක්ෂය කරන පහවු රාග ඇති නිරෝධ සංඛ්‍යාත නිර්වාණයයි. භාවනා වාක්‍ය සංකත අසංකත සියලු ධර්මයන් අතුරින් විරාගය හෙවත් නොඇලීම නම් වූ නිර්වාණය අග්‍රයයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. මිනිසාට මහත් අනර්ථ සිදු කරවන්නා වූ ජාත්‍යාදී අටවිසි මදයෝ නිවනට පැමිණි විට වෙනසී යන්නාහ. එබැවින් නිර්වාණ ධර්මය තෙමේ මද නිම්මදන නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ නිර්වාණ ධර්මය තෙමේ පංචකාම ගුණාලය වෙනසීමට කාරණා වන බැවින් ආලය සමුග්ඝාත නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නිර්වාණ ධර්ම තෙමේ සතර අපාය සහිත කාම රූප අරූප යන භවත්‍රයට අයත් කර්ම ක්ලේශ විපාක යන වට්ට තුන සිඳලන බැවින් වට්ටුපච්ඡේද නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නිර්වාණ ධර්ම තෙමේ තෘෂ්ණාදී සකල ක්ලේශයන් නිරුද්ධ කිරීමට කාරණ වන බැවින් නිරෝධ නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නිර්වාණ ධර්ම තෙමේ රූප ශබ්ද ආදී නානා අරමුණෙහි ඇලෙන ස්වභාවය වූ රාගය වෙනසීමට කාරණ වන බැවින් විරාග නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නිර්වාණ ධර්ම තෙමේ හේතුයෙන් ප්‍රත්‍යයෙන් නොනිපන් බැවින් අසංකත නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් අග්‍රයයි වදාරන ලද අසංකත ධර්ම තෙමේ සතර යෝනි පංචගති සප්ත විඥානත්තිති නවසත්තා වාසයන ජරා මරණාදී දුකින් පිරුණු මතු මතු භවයන්හි සත්වයා බැඳ තබන අර්ථයෙන් වාන නම් වූ තෘෂ්ණාවෙන් නික්මුණු බැවින් නිර්වාණ නම් වනසේක. සාදු සාදු සාදු. අපි ත්‍රිලක්ෂණ භාවනාවත් කරමු. ඔබ සැම අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වෙලා තියෙනවා. එතකොට
මේ කුසල කර්මය කරපු වාරයේදීම ඇති වුණු ස්කන්ධායතන ධාතු ආදී පරමාර්ථ ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතුව ගිය බැවින් අනිත්‍යයෝය, ඇතිවීම නැතිවීම දෙකින් පීඩා විඳ බැවින් දුක්ඛයෝය, තම තමන් කැමති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය, අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්කන්ධ ආයතන ධාතු ආදී පරමාර්ථ ධර්ම සමූහය පීලන සංකත සන්තාප විපරිණාම අර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේ. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ආයුවන නිදාන සංයෝග පලිබෝධර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේ. දුක්ඛයේත් සමුදයේත් නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව විවේක නිස්සරණ අසංකත අමතාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේ. දුක පිරිසිඳ දකින්නා වූ සමුදය ප්‍රහාණය කරන්නා වූ නිරෝධය සාක්ෂාත් කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නීයාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේ. අප රැස් කරගත්තා වූ සියලුම කුසල සම්භාරය මෙම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කිරීම පිණිස හේතු වේවා. සාදු සාදු සාදු. සාදු සාදු. අද දවසේ අපට මේ ආකාරයට භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනාකට අදාළේ පဋාණ සජ්ජායනේ පටිගත කිරීම වශයෙන් අප වෙනුවෙන් තැන්පත් කොට අදාළ ඒ අතිපූජනීය නා විනයති ධම්මගෞරවනීය ස්වාමීන් වහන්සේටත් මේ දහම් පොතපත ලියා තබා විශාල වශයෙන් අභිධර්මය බෞද්ධ ජනතාව අතරට පත් කරන්නට බොහෝ වෙහෙස මහන්සියලා කැපවිලා කටයුතු කරපු අතිපූජනීය රේරුකාණේ චන්දිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ යන උත්තම වූ ස්වාමීන් වහන්සේලාට අපි මේ අපරස් කරගත්තා වූ සියලු කුසල් කෘතවේදීව අනුමෝදන් කරනවා. මේ සියලු කුසල් බලයෙන් ඒ අතිපූජනීය රේරුකාණේ චන්දිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට පතන්නා උතුම් බෝධියකින් සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වන්නට මේ සියලු කුසල් හේතු වේවා, වාසනා වේවා. ඒ වගේම බෝධිසත්ව ගුණෝපේත නා වූ ඉනේ අරිය ධම්ම අතිපූජනීය ස්වාමීන් වහන්සේට ඉතා සුවපහසුවෙන් ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්න මේ සියලු කුසල් හේතු වේවා, වාසනා වේවා. ස්වාමීන් වහන්සේලා දෙදෙනා වහන්සේලාටම උපනෝපන් ජාති නිදුක් නිරෝගී දීර්ඝායුෂ ජීවිත ලැබමින් තමන් වහන්සේලා ප්‍රාර්ථනා කරන ආකාරයෙන් පාරමී සම්පූර්ණ කරගන්නට මේ සියලු කුසල් උපනිශ්‍රේ සම්පතක් වේවා. අපි ඉතාම කෘතවේදීව අනුමෝදන් කරන. ඊළඟට අප රැස් කරගත්තා වූ සියලුම කුසල් අපි සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා. මේ සියලු කුසල් පින් කැමති ඕනෑම කෙනෙකුට අනුමෝදන් වේවා කියලා පින් දෙමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අප විසින් මේ වැඩසටහන පුරාවටම සිතින් කයින් වචනෙන් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේට යම්කිසි අගෞරවයක් සිදු වුණා නම් අඩුපාඩුවක් සිදු වුණා නම් සමාව ඉල්ලා සිටිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්ති ඌරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ
උඤ්ඤක්කෙත්තං අනුත්තර සාදු සාදු සාදු. අද දවසේ අපට ප්‍රධාන වශයෙන්ම මේ වැඩසටහනේ පාලි කොටස් ඉතාම සරලව පැහැදිලිව අප හමුවට තැබූ ජයන්ත රත්නායක මහත්මයාට අපි කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. අපි තෝරා වේරාගත්තු, පැහැදිලි කරගත්තු, අවබෝධ කරගත්තු දහම් පදයක් පාසා ඔබතුමාට අප්‍රමාණ පින් සිදු වේවා කියලා. ඒ වගේම මේ ආකාරයට බොහෝ දෙනෙකුට, බොහෝ පිරිසකට උදව් උපකාර කරමින් ශාසනීය චිරස්ථිතිය වෙනුවෙන් බොහෝ කාලයක් ශාසනික සේවාවල් සිදු කරගන්නටත්, ඔබතුමාගේ సంతානේ දියුණු කරගත යුතු ධර්මතාවයන් තව තවත් දියුණු කරගන්නටත් අවශ්‍ය ධෛර්ය ශක්තිය, වීරිය, ප්‍රඥාව, දීර්ඝායුෂ නිබඳවම වැටේවා. පතන උතුම් බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම ඔබතුමා ධර්මයේ ඉගෙන ගත්තා වූ, ඉගෙන ගන්නා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට, ගුරු උතුමන්ටත්, පරලෝස සැපත් ගුරු උතුමන්ට, අපවත් වූ දාල ස්වාමීන් වහන්සේලාට, පවුලේ ඥාති මිත්‍රාදීන්ට, පරලෝස සැපත් ඥාතින් ඇතුළු සැමටත් මේ සියලු කුසල් අපි අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලබත්වා. අපවත් වූ දාල ස්වාමීන් වහන්සේලාට සුගතියෙන් සුගතියෙන් ලම්පත් කරන්නටත්, පරලෝස සැපත්‍යම් තාක්ඥාති මිත්‍රාදීන්ට සුගතියෙන් සුගතියට පත් කරන්නටත් මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ සෑම සියලුම දෙනා සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා. ඒ වගේම මේ වැඩසටහනට අපිට තාක්ෂණික සම්පත් වලින් දායකත්වය දෙන තුසිත රාජපක්ෂ මහත්මයාට, සාරංගී රාජපක්ෂ මහත්මියට, දරු දෙපළටත් අපි ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. දැන් ඔබතුමන්ලාගේ ඉදිරිපත් වීම නිසා බොහෝ පිරිසක් මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ඔබ සමග ධර්මයේ බෙදා හදා ගන්නවා. ඉතින් අප රැස් කරගත් සියලු කුසල් ඔබ පවුලේ සෑම සියලුම දෙනාටත් අනුමෝදන් වේවා කියලා කෘතවේදීව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩසටහන පුරාවටම අපිට ඉතා අලංකාරව ඉදිරිපත් කරමින් ඒ තාක්ෂණික කටයුතු මැනවින් ඉටු කරන ඖෂධී මහත්මියටත්, එම මහත්මයාටත්, පවුලේ සැමටත් අපි ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ සැමටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබන්නටත්, පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඔබ සැමගේම ගුරු උතුමන් වහන්සේලාට, ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු ගුරු උතුමන්ට, පවුලේ ඥාති මිත්‍රාදීන්ට, පරලෝස සැපත් ඥාතීන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් වීමෙන් ඒ සැමගේ මෙලොව වශයෙන් ජීවිත සුවපත් වේවා, දීර්ඝාෂ ලබත්වා, පරලෝසපත් ඥාති මිත්‍රාදී ගුරුතුම සුගතිවලටම පත් වෙත්වා. ඉතා සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. සම්බන්ධ වුණු කල්ලන මිතුරු මිතුරියන් යන ඔබ සැමටත් අපි ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. දවසින් දවස අපගේ කල්ලන මිතුරු පිරිස වැඩි වෙනවා. අපිට සතුටක් ඒක. ඒ ඔබ හැම දිනත් අප සමග ඒ ධර්මයේ බෙදා හදා ගන්නවා. අප රැස් කරගත්තු සියලු කුසල් ඔබටත්, ඔබ සැමටත්, පවුල් වලටත්, ගුරු උතුමන්ටත්, පරලෝස ප්‍රඥාති ඇතුළු සැමටත් අපි ඉතාම කෘතවේදීව අනුමෝදන් කරනවා. ඉතින් ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබත්වා, පරලෝස ප්‍රත් ගුරු උතුමන් ඥාතීන් ඇතුළු සෑම දෙනා සුගති වලින් සුගති වලටම පත් වෙත්වා, පතන්නා උතුම් බෝධි වලින් සුව පහසු වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඔබ අප සෑම සියලුම දෙනාට සසර සැරිසරන තුරු ත්‍රි හේතුක ප්‍රතිසන්දිකව නිර්මල සද්ධර්ම රත්නය ශ්‍රවණය කරමින් සුගතියෙන් සුගතිවලටම පත් වී අතරක් නෑර ධර්ම මාර්ගයේ ගිහිල්ලා ඉතා ඉක්මන් ජීවිතවලදී ප්‍රාර්ථනා කරන අයුරින් නිර්වාණ අවබෝධය කරගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. අපි අද දිනේ අප්‍රමාණ කුසල සම්භාරයක් රැස් කරගත්තා. මේ සියලුම කුසල් බලෙන් ශ්‍රී ලංකාවට පත් වෙලා තියෙන අභාග්‍ය සම්පන්න තත්ත්වය ඉතා ඉක්මනින් නිමා වී ඒ දුක් විඳින ජන පිරිසට සුව පහසුවෙන් සතුටින් ධම්මකාමීව ජීවත් වෙන්න අවශ්‍ය සියලු හේතු සම්පත්‍ය උදා වේවා. සියලු දෙවියෝ සම්බුද්ධ ශාසනයට පූජා වුණේම පුණ්‍ය භූමිය ආරක්ෂා කර දෙත්වා. සෑම දිනාටම සතුටින් සමගින් සමාදානින් ඉන්න දිනය වැඩි ඈතක නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි. සාදු සාදු. ගොඩක් යන වචන නෑ ඔක්කොම ලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
ශ්‍රීමති මහත්මියගේ පින්දීම ඉතාමත් වටිනවා ශ්‍රීමති මහත්මිය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.